සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අපි අරගෙන ආවිල්ලා තියෙනවා සුපිරිම crime thriller film එකක්. ඉතින් මේ film එකේ කතාව මෙහෙමයි. එක තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා. මේ පිරිමි ළමයා පොලිස් නිලධාරියෙක්. මේ පළාතේ මිනිමැරුම් සහ අතුරුදහන් වීම කීපයක්ම සිද්ධ වෙනවා. ඒත් ඒ එකක්වත් හොයාගන්න හරියමං සාක්ෂියක් නැහැ. තියෙන එකම සාක්ෂිය තමයි අමුතු විදියට ඇවිදන් ගියා කියන එක විතරයි. ඉතින් ওই විදියට තමයි මේ සුපිරිම film එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩි ඉඳන්ම ට්‍රිල් එකේ කුතුහලයෙන් එක දිගට බලලා ඉවර කරන්න පුළුවන් විතරක් නෙමෙයි. අවසානයේ ලොකු ආදර්ශයකුත් දෙන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ රිලීස් වුණ මේ ෆිල්ම් එක තමයි T3 කියන ටැමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩි වෙනකන් අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් අපි බලමු කවුද මේ තරුණ පොලිස් නිලධාරියා. පැහැරගැනීම හා මිනීමැරුම් වල ලක්කන හැමෝම ඇයි අමුතු විදිහට ඇවිදන් යන්නේ? ඉතින් මේ තරුණ පොලිස් නිලධාරියට පුළුවන් වේද මේ ගැන හොයාගන්න? මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝකට. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වනවා කුට්‍රාලම් වල රෑ 10:30ට වෙන සිදුවීම. ගෑන් ළමෙක් රෑ වෙලා එයාගේ ගෙදරට එනවා. මෙයාගේ නම තමයි මාලනී. මාලනී ඊට පස්සේ වොෂ එකක් දාලා ටීවී එක බලන ගමන් ඉන්නවා. ඒ වෙලාවේ මාලනී එයාගේ හස්බන්ඩ් සෙල්වට කෝල් එකක් අරගෙන කතා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙහෙම කතා කර කර ඉද්දි මාලනීට ඇහෙනවා එයාගේ හෑන්ඩ් බෑග් එක ඇතුලෙන් ෆෝන් එකක් රින් වෙනවා. සෙල්ව ලයින් එකේ ඉද්දිම මාලනී බෑග් එක ඇතුලේ තිබ්බ ෆෝන් එක ආන්සර් කරනවා. ඒ කෝල් එක ගත්තට පස්සේ මාලනීගේ හැසිරීම ටිකක් වෙනස් වෙනවා. ඊට පස්සේ මාලනී ෆෝන් එකත් කනේ තියාගෙනම ගෙදරින් එළියට යනවා. මේ වෙලාවේ මාලනී ඉන්නේ නිකන් මෝහනේ වෙලා වගේ. මාලනී මේ වගේ අමුතු විදියට ඇවිදගෙන ගිහින් පාර මැද්දේ නවතිනවා. මාලනී මෙහෙම ඇවිදන් යනවා ඒ වෙලාවේ එතන වාහනේ නවත්තගෙන හිටපු කෙනෙක් දකිනවා. එයාගේ නම තමයි සර්වණ. මාලනී මේ විදිහට පාර මැද්ද හිටගෙන ඉද්දි එකපාරම ලොරියක් ඇවිල්ලා මාලනීව හප්පගෙන යනවා. ඇත්තටම මාලනී මේ විදිහට හැප්පෙද්දි එයා ප්‍රෙග්නන්ට් වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්වනවා මේ සිද්ධියෙන් අවුරුදු 3කට පස්සේ චෙන්නායි වල වෙන සිද්ධිය. මේ වෙලාවේ අපිට පෙන්වනවා එක පුද්ගලයෙක්. මෙයා ගොඩක් ලොකු ව්‍යාපාරිකයෙක්. ඒත් මේ වෙද්දි මෙයාගේ බිස්නස් හැම එකක්ම අවුල් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ එයා එයාගේ සේවකෙක්ට කියනවා පොලිස් නිලධාරියෙක්ව පැහැර ගන්න කියලා. ඉතින් මේ විදිහට පොලිස් නිලධාරියෙක්ව පැහැර ගන්න හේතුව මොකද්ද කියලා අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පෙන්වනවා කවුරු හරි මිනිස්සෙක්ට ගහලා අත් බැඳලා වාහනයක දාලා ඉන්නවා. මේ වෙලාවේ මෙතන ඉන්න මරකල්ලියේ කට්ටිය තේ බොන අතරේ මේ වාහනේ ඉන්න මිනිස්සයා කාර් එකේ දෙන ෆෝන් එක එයාගේ අතට ගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ එක මිනිස්සෙක් තේ එකක් අරගෙන වාහනේ ළඟට ඇවිත් බලද්දි දකිනවා වාහනේට මිනිස්සයා එතනින් පැනලා ගිහින් කියලා. ඒක දැනගත්ත ගාම මෙතන ඉන්න මිනිස්සු කලබලෙන් වගේ අර මිනිස්සයාව හොයන්න පටන් ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වනවා හොඳටම තුවාලලා ඉන්න පුද්ගලයෙක් පාර දිගේ දුවගෙන එනවා. ඉතින් මේ මිනිස්සයාගේ නම තමයි වික්‍රම. වික්‍රම් කියන්නේ පොලිස් නිලධාරී. ඉතින් මේ විදිහට වික්‍රම පැහැර ගන්න හේතුව මොකද්ද කියලා තමයි දැන් මම ඔයාලට කියන්න යන්නේ. වික්‍රම් වැඩ කරන්නේ කුට්‍රාලම් වල D3 කියන පොලිස් ස්ථානයේ. මෙතනදී අපිට පෙන්වනවා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් කලබලෙන් වගේ ෆයිල් එකක් හොයනවා. මේ අය මේ වෙලාවේ හොයන්නේ මීට අවුරුදු 3කට කලින් සිද්ධ වුණ මාලනීගේ නඩුවේ ෆයිල් එක. ඉතින් මේත් එක්කම වික්‍රම්ට දැනගන්න ලැබෙනවා DGP ගේ පුතා අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මේ වෙලාවේ අපිට පෙන්වනවා වික්‍රම් එයාගේ ටේබල් එකේ ඉඳගෙන කල්පනා කර කර ඉන්නවා. ඉතින් මෙතනදී වික්‍රම් කල්පනා කරන්නේ DGP සඳමන්ගේ පුතාව පැහැරගත්ත සිද්ධියට සමාන තවත් සිද්ධි දෙකක් ගැන. එකක් තමයි මීට කලින් සිද්ධ වුණ මාලනීගේ මිනීමැරුම. අනිත් එක තමයි ස්කූල් ටීචර් කෙනෙක් වුණ නන්දනීගේ පැහැර ගැනීම. මේ වෙලාවේ වික්‍රම්ට මතක් වෙනවා නන්දනී අතුරුදහන් වෙන ටික වෙලාවට කලින් නන්දනීගේ අසල්වැසියෙක් දැකලා තියෙනවා නන්දනී ෆෝන් එකක් කනේ තියාගෙන අමුතු විදිහකට ඇවිදගෙන ගියා කියලා. මේ සිද්ධි දෙකම වෙලා හරියටම අවුරුදු 3කට පස්සේ තමයි DGP ගේ පුතා රාහුල් අතුරුදහන් වෙන්නේ. මේ වෙලාවේ වික්‍රම්ට හිතනවා මේ සිද්ධි තුනටම මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. මොකද රාහුල්ව අවසානයේ දැකපු අයත් කියලා තියෙන රාහුල් අමුතු විදිහකට ඇවිදගෙන ගියා කියලා. ඊට පස්සේ වික්‍රම් SP ට කතා කරලා කියනවා රාහුල්ගේ අතුරුදහන් වීම මීට අවුරුදු 3කට කලින් සිද්ධ වුණ මාලනීගේ නඩුවට ටිකක් සම්බන්ධයි වගේ කියලා. ඉතින් ඒ වෙලාවේ SP වික්‍රම්ට කියනවා වික්‍රම්ට අවශ්‍ය විදිහට පරීක්ෂණ කරගෙන යන්න කියලා. ඒත් එයා කරන හැම දෙයක්ම SP ට දැනුවත් කරන්න කියලාත් කියනවා. මේ වෙලාවේ තවත් පොලිස් නිලධාරියෙක් එනවා වික්‍රම් ළඟට. එයාගේ නම තමයි අරුල්. අරුල් මෙතනදී වික්‍රම්ට කියනවා මිනීමැරුමක් වෙලා තියෙනවා ඒ ගැන පරීක්ෂා කරන්න එතනට එන්න කියලා. මේ වෙලාවේ වික්‍රම් යන්න කලින් මණී කියන පොලිස් නිලධාරියට කතා කරලා කියනවා මාලනීගේ නඩුවේ ෆයිල් එක හොයලා ඒ නඩුවට සාක්ෂි දුන්න කෙනාට ආපහු පොලිසියට එන්න කියන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා වික්‍රම් අරුල් කියපු තැනට යන ගමන් ඉන්නවා. මේ වෙලාවේ වික්‍රම් එයාගේ වයිෆ් එක කතා කරන ගමන් තමයි යන්නේ. ඊට පස්සේ වික්‍රම් යනවා ඒ මිනිමෙරම සිද්ධ වෙච්ච තැනට. එතනදී වික්‍රම් දැනගන්නවා මැරලා ඉන්නේ රහුමාන් බායි කියන සෙන්තමරේගේ ළඟින්ම හිටපු කෙනෙක් කියලා.
ඒවිතරක් නෙමෙයි ඒ වෙලාවේ අරුල් කියනවා රහුමාන් බාගේ පුතත් මීට සතියකට කලින් ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙනවා කියලා මේ වෙලාවේ වික්‍රම් අරුල්ගෙන් අහනවා සෙන්තමරේ කියන්නේ කවුද කියලා ඒ වෙලාවේ අරුල් කියනවා මේ සෙන්තමරේ කියන්නේ මේ පලාතේ ඉන්න ලොකු අපරාධකාරයෙක් මේ වෙලාවේ වික්‍රම්ට හිතනවා මේ මිනිමරුට අනිවාර්යයෙන්ම සෙන්තමරේගේ සම්බන්ධයක් ඇති කියලා එහෙනම් වික්‍රම් අරුල්ට කියනවා තව පැයක් ඇතුළත සෙන්තමරේගේ විස්තරයි මිනිහ සම්පූර්ණ වார்த்தාවයි ගෙනත් දෙන්න කියලා ඊට පස්සේ අපිට පෙන්නනවා වික්‍රම හම්බ වෙන්න දෙන්නෙක් ඇවිත් ඉන්නවා. එයාගෙන් එක්කෙනෙක් තමයි සෙල්වා. අනිත් කෙනා සර්වණා. මේ වෙලාවේ මෙතන තව ගෑන් ළමයෙක් එනවා. මේ ගෑන් ළමගේ නම තමයි ස්ටෙලා. ස්ටෙලා ඒ වෙලාවේ මනීට කියනවා එයාට ඉන්ස්පෙක්ටර් වික්‍රම මුණ ගැහෙන්න ඕනේ කියලා. මේ සිද්ධියෙන් පස්සේ වික්‍රම් එනවා පොලිසියට. ඒ එන අතරමඟදී වික්‍රම්ගේ පරණ යාළුවෙක් වුණ මధు සහ එයාගේ බිරිඳ ජෙනිෆර්ව හම්බ වෙනවා. ඊට පස්සේ වික්‍රම් ඒ දැන්නෙක් කතා කරලා වික්‍රම් එයාගේ රූම් එකට එනවා. මේ වෙලාවේ සර්වනා යනවා වික්‍රම්ව හම්බ වෙන්න. එතනදී වික්‍රම් සර්වනාගෙන් අහනවා මාලනී ඇක්සිඩන්ට් වුණ දවසේ හරියට මොනවද දැක්කේ කියලා. සර්වනා කියනවා ඒ කෙල්ල හරි අමුතු විදිහට ඇවිදගෙන ගියා. ටිකකින් ඒ පැත්තෙන් සද්දයක් ඇවිත් හැරිලා බලද්දී ඒ ගෑන් ළමයා පාර මැද වැටිලා හිටියා. ඒත් එක්කම කවුද කෙනෙක් ඇවිත් එතන තිබ්බ ෆෝන් එක ඇහිඳලා ගත්තා. ඒත් සර්වනා හරියටම දකින්නේ නැහැ ෆෝන් එක ඇහිඳගත්තේ කවුද කියලා. ඊට පස්සේ සර්වනා මේ විස්තර කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම මණී වික්‍රම් ළඟට ඇවිත් කියනවා ස්ටෙලා කියලා ගෑන් ළමයෙක් සර්ව හම්බ වෙන්න ඇවිත් ඉන්නවා. ඊට පස්සේ මණී එළියට ඇවිත් ස්ටෙලාට ඇතුළට යන්න කියද්දි දකිනවා වික්‍රම්ව හම්බ වෙන්න ආපු සෙල්වා එතනින් පිටත් වෙලා කියලා. ස්ටෙලා වික්‍රම් ළඟට ගිහින් කියනවා එයාගේ අයියා ජෝන් මීට දවස් 4කට කලින් ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒත් එයාගේ මරණය ගැන සැකයි කියලා. ඉතින් මේ ජෝන් කියන්නේ මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණත් ජෝන් මැරෙද්දී හොඳටම බීලා හිටියා කියලා මරණ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා තමයි ස්ටෙලා ඒ ගැන පැමිණිලි කරන්න ඇවිත් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ස්ටෙලා කියනවා එයාගේ අයියා අනතුර සිද්ධ වෙන්න පැය භාගයකට කලින් ස්ටෙලාට කතා කරලා ගෙදර එන්න පිටත් වුණා කිව්වා කියලා. ස්ටෙලා ඒ වෙලාවේ කියපු දේවල් එක්ක වික්‍රම්ට ජෝන්ගේ මරණය ගැන සැකයක් එනවා. ඊට පස්සේ වික්‍රම් ජෝන්ගේ කේස් එකේ ෆයිල් එක අරන් බලද්දි දකිනවා ජෝන් ළඟ තිබ්බ ෆෝන් එක ගැන කිසිම සඳහනක් මේ ෆයිල් එකේ නැහැ. ඊට පස්සේ වික්‍රම් අරුල් එක්ක ජෝන්ගේ මරණය සිද්ධ වුණ තැනට යනවා. එතනදී අපිට පෙන්නනවා වික්‍රම් ශක්ති කියලා කඩේක වැඩ කරන පිරිමි ළමයෙක්ගෙන් විස්තර අහනවා. මොකද ශක්ති තමයි ජෝන්ගේ අනතුරේ ඇසෙන් දුටු සාක්ෂිකාරයා. ඒ වෙලාවේ ශක්ති වික්‍රම්ට කියනවා එදා රෑ ජෝන් තේකක් මුණ ගමන් තමයි හිටියේ. එතකොටම එයාට කෝල් එකක් ආවා. ඒ කෝල් එකෙන් පස්සේ ජෝන්ගේ මූණ ටිකක් වෙනස් වුණා. ඒත් එක්කම එයා අමුතු විදිහට ඇවිදගෙන ගිහින් පාර මැද නැවතුණා. ඊට පස්සේ පාරේ ආපු ලොරියකට ජෝන් හැප්පිලා මැරුණා. ඒ විතරක් නෙමෙයි ශක්ති කියනවා ඒ හැප්පුව ලොරිය ආවෙත් හිමින් කියලා. වික්‍රම් මේ දේවල් ගැන කල්පනා කර කර ඉද්දි අරුල්ට කෝල් එකක් එනවා SP ගේ පුතා නරේෂ් අතුරුදහන් වෙලා කියලා. ඒක දැනගත්ත ගමම වික්‍රම් අරුල් එක්ක නරේෂ් නැවතිලා හිටපු හොටෙල් එකට යනවා. ඊට පස්සේ අපිට පෙන්නවා වික්‍රම් නරේෂ් හිටපු කාමරයක පරීක්ෂා කරන අතරේ අරුල් හෝටලේ ඉඳලා විස්තර ලබා දුන්න අන්සාර්ගෙන් නරේෂ් ගැන විස්තර අහනවා. නරේෂ් කියන්නේ බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. නරේෂ්ට තියෙන තරගයක් නිසා තමයි එයා එයාගේ කෝච් එක මේ හෝටල් එකේ නැවතිලා ඉන්නේ. වික්‍රම් නරේෂ්ගේ රූම් එක පරීක්ෂා කරන අතරෙම අපිට පෙන්නවා සෙන්තමරේ එයාගේ ගෝලයට වික්‍රම්ගේ ෆොටෝ එකක් පෙන්නලා වික්‍රම පැහැර ගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මේ වෙලාවේ වික්‍රම ඉන්නේ නරේෂ්ගේ රූම් එක චෙක් කරන ගම. එතනදී වික්‍රම් දකිනවා නරේෂ් ලියුමක් ලියලා තියෙනවා කෝච් මාරන් නරේෂ්ට කරදර කරනවා කියලා. ඊට පස්සේ වික්‍රම් අරුල් එක්ක යනවා නරේෂ්ගේ කෝච් මාරන්ව හම්බ වෙන්න. එතනදී කෝච් මාරන් වික්‍රම්ට කියනවා නරේෂ්ට සුබපතන්න උදේම කොලෙජ් එකේ MD නරේෂ්ව හම්බ වෙන්න ආවා කියලා. හෙට තරගය නිසා අද රිලැක්ස් එකේ ඉන්න ඕන නිසා නරේෂ්ට කෝල් එකක් ගත්තා නරේෂ් ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ තමයි නරේෂ් අතුරුදහන් වෙලා කියලා දැනගත්තේ කියලා. ඊට පස්සේ වික්‍රම් MD ට කතා කරලා කියනවා පොලිසියට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා. ඒත් එක්කම වික්‍රම් අරුල්ට MD ගේ ෆෝන් නම්බර් එක දීලා කියනවා ඒ නම්බර් එක කොහෙද තියෙන්නේ කියලා ට්‍රැක් කරලා බලන්න කියලා. මේ වෙලාවේ මෙතෙන්ට SP ඇවිල්ලා ඉන්නේ. ඉතින් SP ගොඩක් බය වෙලා ඉන්නේ එයාගේ පුතාට මොකක් හරි කරදරයක් සිද්ධ වෙලා කියලා. ඒ වෙලාවේ වික්‍රම් එතෙන්ට හොටෙල් එක ක්ලීන් කරන ගෑනු කෙනෙක් ගෙන්නලා එයාගෙන් ප්‍රශ්න කරනවා. මොකද මේ ගෑනු කෙනා තමයි නරේෂ්ව අවසානට දැකලා තියෙන්නේ. එතනදී මේ ගෑනු කෙනා කියනවා උදේ 4 වෙනි ෆ්ලෝ එක සුද්ධ කර කර ඉද්දි නරේෂ් මොප් එකක් තල්ලු කරගෙන ගියා. මම ඒ වෙලාවේ තරහෙන් කෑ ගැහුවත් ඒ දිහා හැරිලවත් බලන්නේ නැතුව අමුතු විදිහට ඇවිදගෙන ගියා කියලා. ඊට පස්සේ අපිට පෙන්නවා වික්‍රම් SP එක හොටෙල් එකේ CCTV චෙක් කරන්න යනවා. ඉතින් ඒ වෙලාවේ වික්‍රම් දකිනවා අර ක්ලීනින් කරපු ගෑනු කෙනා කියපු විදිහටම නරේෂ් ඇවිදගෙන යනවා. එතනදී වික්‍රම් දකිනවා නරේෂ්ගේ කනේ හෑන්ඩ් ෆ්‍රී එකක් තියෙනවා. ඒ කියන්නේ නරේෂ්ටත් කලින් අයට වගේම කෝල් එකක් ඇවිත් තියෙනවා. මේ විදිහට කෝල් ගන්න කවුරු වෙන්නේ නැතිද? අපි ඒ ගැන ඉස්සරහට දැනගමු. මේ සිද්ධියෙන් පස්සේ රෑ වෙලා වික්‍රම් අරුල් එක්ක ආපහු පොලිස් ස්ටේෂන් එකට එනවා.
මේ වෙද්දී වික්‍රමට තේරෙනවා මේ සිද්ද වෙන අතුරුදහන් වීම මිනිමරුම් සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක පිටිපස්සේ කවුරුත් නොදන්න ලොකු දෙයක් සිද්ද වෙනවා කියලා. ඉතින් ඒ හින්දම වික්‍රම් අනිත් පොලිස් නිලධාරින්ට කියනවා පහුගිය අවුරුදු 3 අතුරුදහන් වෙලා ඊට පස්සේ මැරුණා කියලා වහලා දාපු හැම කේස් එකම ෆයිල් හොයලා වික්‍රම්ට ගෙනත් බාර දෙන්න කියලා. ඉතින් ඒ විදිහට පොලිස් නිලධාරින් ෆයිල් එක හොයන අතරේ වික්‍රම් මාලනීගේ ෆයිල් එක ආපහු සැරයක් පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ වික්‍රම්ට මතක් වෙනවා මාලනීගේ සැමියා තමයි සෙල්වා කියන්නේ. ඔයාලට මතකයිනේ සෙල්වා වික්‍රම්ව හම්බ වෙන්න ආපු වෙලාවේ හදිස්සියෙම සෙල්වා එතනින් නැගිටලා ගියා. ඒ වෙලාවේ වික්‍රම් හිතනවා සෙල්වා තමන්ම මුණ ගැහෙන්න එන්න ඇත්තේ වැදගත් දෙයක් කියන්න වෙන්නේ නැති කියලා. ඒ වෙලාවෙම වික්‍රම් මනීට කතා කරලා අහනවා උදේ මාව හම්බ වෙන්න ආව සෙල්වා කියන කෙනා මොන හරි විස්තරයක් කිව්වද කියලා. ඒ වෙලාවේ මනී කියනවා සෙල්වා මුකුත්ම කිව්වේ නැහැ. ඒත් ෆෝන් නම්බර් එක දීලා ගියා කියලා. වික්‍රම් ඒ වෙලාවෙම මනීගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන සෙල්වාව සම්බන්ධ කරගන්න උත්සාහ කරත් ඒ වෙලාවේ සෙල්වාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේ වෙලාවේ අපිට පෙන්නවා මනී බය වෙලා වගේ වික්‍රම්ට කතා කරනවා. ඒත් එක්කම වික්‍රම් එතනට දුවගෙන එනවා. ඇත්තටම වික්‍රම් ඒ වෙලාවේ දකින්නේ කොහොමවත් හිතපු නැති දෙයක්. ඒ තමා අතුරුදහන් වෙලා මැරුණා කියලා වහලා දාපු කේස් 213 ක ෆයිල් මේ වෙද්දි හොයාගෙන තියෙනවා. ඉතින් ඔයාලටම තේරෙනවනේ මෙච්චර කාලයක් මේ නගරෙ සිද්ධ වෙලා තියෙන ලොකු අපරාධයක් කියලා. වික්‍රම්ට මේ වෙලාවේ හිතා ගන්න බැරි වෙනවා මේ තරම් ලොකු අපරාධයක් පිටවස්සෙ ඉන්නේ කවුද කියලා. අන්න ඒ හේතුව හින්දාම වික්‍රම් මේ අපරාධවල සුළුමුළු හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වනවා වික්‍රම් අරුල් එක්ක වාහනේ යන ගමන් ඉන්නවා. ඒ යද්දී වික්‍රම් කල්පනා කරන්නේ සෙල්වා වික්‍රම හම්බ වෙන්න ආවේ ඇයි කියලා. ඒ වෙලාවේ වික්‍රම්ට හිතෙනවා සෙල්වා මේ කේස් ගැන මොනවා හරි දෙයක් දන්නවා ඇති කියලා. ඒ හින්දා වික්‍රම් තීරණය කරනවා පුළුවන් තරම් ඉක්මනටම සෙල්වාව හම්බ වෙන්න ඕනේ කියලා. මේ විදිහට වික්‍රම් අරුල් එක්ක යද්දී වික්‍රම්ගේ වාහනේ ඉස්සරහට මිනිස්සෙක් අත්කරත්තයක් තල්ලු කරගෙන ඇවිත් පාර බ්ලොක් කරනවා. ඊට පස්සේ අරුල් ගිහින් ඒ කරත්තය චෙක් කරලා බලද්දී එයා දකිනවා ඒක ඇතුලේ පිහි වගේක් තියෙනවා. ඒත් එකම කවුරු හරි වික්‍රම් ඉන්න වාහනේට වෙඩි තියෙනවා. ඒ වෙලාවේ වික්‍රම් දකිනවා මූණ වහගත්ත පිරිසක් එතනට ඇවිල්ලා අරුල් දිහාට පිස්තෝලයක් දික් කරගෙන ඉන්නවා. එතනදී වික්‍රම් මේ ඇවිත් ඉන්න මූණ වහගත්තු මිනිස්සුන්ට ගහන්න පටන් ගන්නවා. වික්‍රම් මේ විදිහට හැමෝටම ගැහුවාට පස්සේ වික්‍රමට කෝල් එකක් එනවා SP ගේ පුතා නරේෂ් ඇක්සිඩන්ට් වෙලා කියලා. ඉතින් මේ නරේෂ්ව අරගෙන ගිහින් තියෙන්නේ මිනේ හෙල්ත් කියන හොස්පිටල් එකට. අතර මේ හොස්පිටල් එක වික්‍රම්ගේ යාළුවෙක්. ඉතින් ඒ වෙලාවේ නරේෂ්ව තමන්ගේ යාළුවෙක්ගේ හොස්පිටල් එකේ නවත්වපෙක වික්‍රම් දකින්න ලොකු ප්ලස් පොයින්ට් එකක් විදිහට. ඊට පස්සේ අපිට පෙන්නවා වික්‍රම් හොස්පිටල් එකට යනවා. ඒ වෙද්දිත් නරේෂ් ඉන්නේ ICU එකේ. ඊට පස්සේ වික්‍රම් ICU එකේ ළඟට වෙලා ඉද්දි නරේෂ්ට බෙහෙත් කරපු ඩොක්ටර් එළියට එනවා. මේ ඩොක්ටර් වික්‍රම්ගේත් යාළුවෙක්. ඩොක්ටර්ගේ නම තමයි විනායි. ඉතින් එතනදී වික්‍රම් විනායිට කියනවා නරේෂ්ව හොඳට බලා ගන්න. මේක සාමාන්‍ය අනතුරක් නෙමෙයි. ඒ හින්දා නරේෂ්ගේ ආරක්ෂාවට පොලිසිය දෙන්නේ කෙවන්න. ඒ වගේම ඔයාගේ අවසරයක් නැතුව කාටවත්ම නරේෂ් බලන්න යන්න දෙන්න එපා කියලාත් කියනවා. ඒ වෙලාවේ ඩොක්ටර් විනායි වික්‍රම්ට පොරොන්දු වෙනවා නරේෂ්ව පුළුවන් උපරිමයෙන් ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නවා වික්‍රම් හොස්පිටල් එකෙන් පිටත් වෙලා යනවා. වික්‍රම් මේ විදිහට යන්නේ නරේෂ් ඇක්සිඩන්ට් වුණ තැනට. ඒ වෙද්දිත් අරුල් එතනට ඇවිත් වික්‍රම්ට කියනවා නරේෂ්ව හප්පලා තියෙන ලොරියකින්. ළඟ තියෙන හෝටල් එකේ CCTV චෙක් කරලා බලද්දී දැක්කේ උදේ ඉඳන්ම මේ පාරේ ගිහින් තින්නේ එක ලොරියයි කියලා. ඊට පස්සේ වික්‍රම් අරුල් එක්ක ගිහින් ඒ CCTV රෙකෝඩ් ආපහු සැරයක් චෙක් කරලා බලනවා. එතනදී වික්‍රම්ට පුළුවන් වෙනවා නරේෂ් හප්පන්න ඇති කියලා සැක කරන ලොරිය ඩ්‍රයිවර්ගේ පැහැදිලි දර්ශනයක් ගන්න. ඉතින් ඒ වෙලාවේ ඒ ඩ්‍රයිවර්ගේ ෆොටෝ එකක් අරගෙන වික්‍රම් ඒ හැම විස්තරයක්ම කුට්‍රාලම් වල තියෙන හැම පොලිස් මුරපලොකටම යවලා සැකහිතන වාහනයක් තිබ්බොත් ඒ වෙලාවෙම අත්අඩංගුවට ගන්න කියලා නියෝග කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා හැම පොලිස් චෙක් පොයින්ට් එකක්ම එතනින් යන හැම ලොරියක්ම චෙක් කරලා බලනවා. අවසානයේ වික්‍රම්ට දැනගන්න හම්බ වෙනවා නරේෂ්ව හප්පපු ලොරිය ඩ්‍රයිවර් සහ ඒ ලොරිය ගැන විස්තර. මේ විදිහට නරේෂ්ව ඇක්සිඩන්ට් කරලා තියෙන්නේ වින්සන් කියන පුද්ගලයෙක්. ඊට පස්සේ අපිට පෙන්නනවා වික්‍රම් වින්සන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ වින්සන් කියනවා මේ විදිහට හැප්පුවේ SP ගේ පුතා කියන්න දන්නේ නැහැ. මීට කලිනුත් ගොඩක් අය මේ විදිහට හප්පලා තියෙනවා. ඒත් ඒවා සැලැස්මකට අනුව කරේ. මේ වැඩේ විතරක් හදිස්සියෙම කරන්න කිව්ව හින්දා තමයි අහු උනේ කියලා. ඒ වෙලාවේ වික්‍රම් වින්සන්ගෙන් අහනවා කවුද මේ අනතුරු කරන්න කිව්වේ කියලා. වින්සන් කියනවා ඒ අය කවුද කියන්න මම දන්නේ නැහැ. හැමදාම හප්පන්න ඕන කෙනාගේ ෆොටෝ එකක් WhatsApp එකෙන් දානවා. හැබැයි මේ පාර ෆොටෝ එක ගෙනත් දීලා වැඩේ ඉවර කරලා සල්ලි ටික ගන්න රෑ 10ට මාලිකායි මට්ටම් වලට එන්න කිව්වා කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා වික්‍රම් අරුල් එක්ක මාලිකායි මට්ටම් වලට යන්න පිටත් වෙනවා. ඉතින් එතනට ගියාම තමයි වික්‍රම් දැනගන්නේ එතන ඉන්නේ වෙන කවුරුත් නෙමේ සෙන්තමරේ කියලා. වික්‍රම් මේ විදිහට සෙන්තමරේ ඉස්සරහට ගිය ගමන්ම වික්‍රම්ට පිටිපස්සේ හිටපු අරුල් එකපාරම වික්‍රම්ගේ ඔළුවට බෝතලයකින් ගහනවා. ඉතින් ඔයාලට මේක බලද්දි තේරෙනවා ඇති ඇත්තටම අරුල් කියන්නේ සෙන්තමරේට උදව් කරන කෙනෙක් කියලා. ඉතින් මේ විදිහට වික්‍රම්ව සෙන්තමරේ ළඟට අරගෙන එන්නත් උදව් කරන්නේ වෙන කවුරුත් නෙමේ අරුල්ම තමයි. ඊට පස්සේ අපිට පෙන්නවා වික්‍රම්ව සෙන්තමරේගේ ගබඩාවක ඇතුළේ ගැට ගහලා දාලා තියෙනවා. එතනදී අරුල් කාට හරි කතා කරලා කියනවා අනිවාර්යයෙන්ම හෙට උදේ වෙද්දි බඩු ටික ලැබෙයි කියලා.
ඉතින් අරුල් මේ විදිහට කතා කරේ කාත් එක්ක වෙන්න පුළුවන්ද? සෙන්තමරේටත් ඉහළෙන් ඉන්න මේ අපරාධ වලට සම්බන්ධ තව කෙනෙක් ඉන්නවද? ඉතින් මේ ගැන දැනගන්න ෆිල්ම් එකේ අවසාන වෙනකම්ම අපිත් එක්කම ඉන්න. මේ වෙලාවේ අපිට පෙන්නනවා සෙන්තමරේ එයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් වික්‍රම්ට වීඩියෝ ක්ලිප් එකක් පෙන්නනවා. ඒ වීඩියෝ ක්ලිප් එකේ ඉන්නේ වික්‍රම්ගේ බිරිඳ මායා. माया ए वीडियो के दिखीनवा अपिट काले किदा मुदल अपासुता तिबुना एहिंदा विक्रम प्लान करे एसपी के पुता नरेश पहरगेन सल्लिगन मम कोच्चर एपाकवत विक्रम ए देवल अहुवे ने एहिंदा मे वेलावे मट हरी नरेश हरी मनोहरी उनोत एकड वग कियन्नोने विक्रम कियनो अत्रम ए वेलावे माया कथा करन्ने मोहने वेला वगे ඒත් එක්කම සෙන්තමරේ මායාගේ තවත් වීඩියෝ එකක් වික්‍රම්ට පෙන්නනවා. එතනදී සෙන්තමරේ මායාට කෝල් එකක් අරන් කියනවා කාමරෙන් එළියට එන්න කියලා. එතනදී මායා සෙන්තමරේට අවනත වෙලා කාමරෙන් එළියට ඇවිත් කෙලින්ම යන්නේ පාරට. ඒත් එක්කම සෙන්තමරේ කියනවා මායාට පාර මැද්දේ නවතින්න කියලා. මායා එතනට ආවට පස්සේ එතනට ආව ලොරියක් මායාව හප්පගෙන යනවා. අවසානයේ වික්‍රම් ඉස්සරහදිම මායාට මැරෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සෙන්තමරේ වික්‍රම්ට සිහි නැති වෙන්න ඔළුවට පොල්ලකින් ගහනවා. දැන් අපිට පෙන්වන්නේ ෆිල්ම් එකේ වර්තමාන සිද්ධිය. මේ වෙනකන් ඔයාලා බැලුවේ වික්‍රම් පැහැර ගන්න සිද්ධ වුණ හේතුව. ඇත්තටම වික්‍රම්ට මේ දෙයට මුහුණ දෙන්න සිද්ධ වුණේ මෙච්චර කාලයක් වැහිලා තිබ්බ අපරාධ ආපහු සැරයක් විමර්ශනය කරන්න පටන් ගත්ත හින්දා. මේ වෙලාවේ අපිට පෙන්නවා සෙන්තමරේගේ මිනිස්සුන්ගෙන් බේරිලා පැනලා වික්‍රම් එයාගේ යාළුවා විනායිට කතා කරලා කියනවා පුළුවන් තරම් ඉක්මනට වික්‍රම් ඉන්න තැනට එන්න කියලා. ඊට පස්සේ වික්‍රම් මණීටත් කතා කරලා විස්තරය කියලා වික්‍රම් ඉන්න තැනට එන්න කියනවා. මණී වික්‍රම් ඉන්න තැනට ඇවිත් වික්‍රම්ගේ ෆෝන් එක දෙනවා. ඉතින් ඒ වෙලාවේ වික්‍රම් මණීට කියනවා අතුරුදහන් බීම් ගැන පැමිණිලි කරපු ෆයිල් ටිකත් අරගෙන ඉක්මනටම බස් හෝල්ඩ් එකට එන්න කියලා. ඉතින් මේ විදිහට මණී යනවත් එක්කම විනායි එයාගේ වාහනේ වික්‍රම් ඉන්න තැනට යනවා. ඊට පස්සේ වික්‍රම් විනායි එක්ක නරේෂ බලන්න යන පිටත් වෙනවා. මොකද වික්‍රම්ට හිතෙනවා නරේෂට මේ වෙලාවේ මොකක් හරි කරදරයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. වික්‍රම් හොස්පිටල් එකට එන අතරේ අපිට පෙන්නනවා නරේෂ්ගේ ආරක්ෂාවට දාලා හිටපු පොලිසිය දෙන්නට කවුරු හරි කතා කරලා කියනවා එතන ඉන්න නර්ස්ට ගිහින් නිදා ගන්න කියලා මේ පොලිසිය දෙන්නට තේ බීලා එන්න කියනවා. ඉතින් මේ වෙලාවේ කතා කරන්නේ කවුරු හරි ඉහළ නිලධාරියෙක්. ඒත් මෙතනදී අපිට පෙන්නන්නේ නැහැ හරියටම කතා කරන කෙනා කවුද කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා සෙන්තමරේ මේ වෙද්දිත් හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා. ඔය අතර වික්‍රම් හොස්පිටල් එකට එද්දි එයා දකිනවා සෙන්තමරේ ළඟ හිටපු ගෝලෙක් මේ වෙද්දිත් හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා. ඒත් එක්කම වික්‍රම් නරේෂ් ඉන්න තැනට යද්දි CCTV වලින් දකිනවා සෙන්තමරේ 3rd floor එකේ ලිෆ්ට් එක එනකන් බලාගෙන ඉන්නවා කියලා. මේ වෙද්දි ලිෆ්ට් එකේ රිපෙයාර් එකක් හින්දා ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා සෙන්තමරේගේ ගෝලියෝ ටික පඩිබෙල හරහා ගිහින් නරේෂ්ව මරන්න තමා උත්සාහ කරන්නේ. ඉතින් මේක දැනගත්ත වික්‍රම් විනායිට කියනවා මෙතනින් ඉඳන් සෙන්තමරේ යන ෆ්ලෝ එක ගැන විස්තර කියන්න. වික්‍රම් ගිහින් සෙන්තමරේව නවත්තන්නම් කියලා. ඊට පස්සේ වික්‍රම් සෙන්තමරේ හොයාගෙන යද්දි වික්‍රම් දකිනවා 6 වෙනි ෆ්ලෝ එකේ ජෙනිෆර් ඉන්නවා. ඉතින් මේ ජෙනිෆර් කියන්නේ මේ හොස්පිටල් එකේම වැඩ කරන නර්ස් කෙනෙක්. ඒ හින්දා වික්‍රම් මේ වෙලාවේ ජෙනිෆර්ට කතා කරලා කියනවා 7 වෙනි ෆ්ලෝ එකේ ICU එකේ ඉන්න නරේෂ් කියන ලෙඩාව පුළුවන් තරම් ඉක්මනට වෙන වාට්ටුවකට මාරු කරන්න කියලා. මේ වෙලාවේ වික්‍රම් බෝඩ් එක දිගේ ඉස්සරහට යද්දි දකිනවා සෙන්තමරේගේ ගෝලියෝ ටික එදෙනින් යනවා. ඒත් එක්කම වික්‍රම් ළඟ තියෙන රූම් එකක් ඇතුළට ගිහින් ඒ කට්ටිය යනකන් හැංගිලා ඉන්නවා. කොහමරි වික්‍රම් අවසානයේ සෙන්තමරේගේ ඉස්සරහට ගිහින් එයාව පහලට අරගෙන යන්න ඕන හින්දා පටිපෙළ දිගේ බහලා දුවගෙන යනවා. මේක දැක්ක සෙන්තමරේ මේ වෙලාවේ වික්‍රම්ගේ පස්සෙන් එලවන්න පටන් ගන්නවා. මේ විතර දුවගෙන ගිහින් වික්‍රම් එක තැනකදී නතර වෙනවා. ඒ වෙලාවේ සෙන්තමරේගේ ගෝලියෝ ටිකත් එතෙන්ට ආවට පස්සේ සෙන්තමරේ ගෝලියොන්ට වික්‍රම ඉවරයක් කරලා දාන්න කියලා එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ වික්‍රම් ආපහු දුවගෙන ගිහින් සෙන්තමරේගේ ගෝලියෝ ටික එක කාමරයකට ගෙන්නගෙන කොටු කරගන්නවා. ඊට පස්සේ වික්‍රම් එතන ඉන්න හැමෝටම හොඳටම ගහන්න පටන් ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නනවා ජෙනිෆර් නරේෂ්ව ICU එකෙන් එළියට අරගෙන එනවා. ඒත් එක්කම ජෙනිෆර් ඉස්සරහට ආපු සෙන්තමරේ ජෙනිෆර්ට කියනවා නරේෂ්ව මෙතනින් දාලා අයින් වෙලා යන්න කියලා. ඒත් ඒ වෙලාවේ ජෙනිෆර් එහෙම කරන්නේ නැහැ. ඒත් එක්කම අපිට පෙන්නනවා විනායි ඇවිත් සෙන්තමරේගේ පිටිපස්සෙන් හිට ගන්නවා. මේ වෙලාවේ සෙන්තමරේ දන්නේ නැහැ එයාගේ පිටිපස්සේ විනායි ඉන්නවා කියලා. ඒත් එක්කම මේ වෙලාවෙම වික්‍රමුත් එතනට එනවා. ඊට පස්සේ විනායගේ සිග්නල් එකට අනුව ජෙනිෆර් නරේෂ් ඉන්න ට්‍රොලි එක සෙන්තමරේගේ පැත්තට තල්ලු කරනවා. එතනදී සෙන්තමරේ තල්ලු වෙලා ඇවිත් විනායගේ ඇඟේ වැදිද්දිම විනායි එයාගේ අතේ තිබ්බ ඉන්ජෙක්ෂන් එකෙන් සෙන්තමරේට අනිනවා. ඒ වෙලාවේ විනායගේ අතේ තිබුණේ සිහි නැති වෙන්න විදින බෙහෙත් එකක්. ඒ හින්දා සෙන්තමරේ ඒ වෙලාවෙම සිහි නැති වෙලා ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ විනායි කියනවා තව පැය දෙකක් යනකම් සෙන්තමරේට සිහිය එන්නේ නැහැ. ඒ හින්දා ඒ කාලේ ඇතුළත හැම දෙයක්ම හොයාගන්න try කරන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා වික්‍රම් පුළුවන් තරම් ඉක්මනට මණී එන්න කියපු බස් හෝල්ඩ් එකට ඇවිත් මණී එක්ක අතුරුදහන් වීමෙන් ගැන පැමිණිලි කරපු අයගේ ගෙවල් වලට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ වික්‍රම් උත්සාහ කරන්නේ මේ පෑය දෙක ඇතුළත කොහොම හරි පැමිණිලි කරපු අයගෙන් මේ අතුරුදහන් වීම ගැන විමර්ශනය කරලා කොහොම හරි මේ අපරාධ විසඳගන්න හෝඩුවාවක් හොයාගන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා වික්‍රම් මණී එක්ක පැමිණිලි දාලා තිබ්බ ගෙවල් කිහිපයකටම යනවා. ඒත් ඒ කිසිම තැනක වික්‍රම්ට අවශ්‍ය තොරතුරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
මේ අතරේ අපිට පෙන්වනවා සෙන්තමරේට සිහිය ඇවිත් එතන හිටපු ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් මරලා දාලා සෙන්තමරේ හොස්පිටල් එකෙන් පිටත් වෙලා යනවා. මේ වෙලාවේ ජෙනිෆර් දකිනවා සෙන්තමරේ කාමරේ නැහැ කියලා. ඊට පස්සේ ජෙනිෆර් ඒ ගැන විනායිට ගිහින් කියනවා. විනායි ඒ වෙලාවේම වික්‍රම්ට කෝල් එකක් අරන් කියනවා සෙන්තමරේට සිහිය ඇවිත් හොස්පිටල් එකෙන් පැනලා ගිහින් කියලා. ඒක දැනගත්ත ගමම්ම වික්‍රම් විනායිට කියනවා නරේෂ්ව අද දවසට පරිස්සමින් බලා ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ විනායි කියනවා නරේෂ්ව විනායිගේ ගෙදරට අරගෙන ගිහින් බලා ගන්නම් කියලා. ඊට පස්සේ අපිට පෙන්නවා වික්‍රම් මණී එක්ක පැමිණිලි ගැන විමර්ශනය කරන අතරේ සෙන්තමරේ අරුල් එක්ක වික්‍රම්ව හොයන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ වික්‍රම් මණී එක්ක ටිකක් නැවතිලා ඉන්නවා. මේ වෙද්දි වික්‍රම්ට කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා හින්දා වික්‍රම් ඉන්නේ ලොකු කලකිරීමකින්. ඒ වෙලාවේ වික්‍රම් හැමදේම ආපහු මුල ඉඳන් කල්පනා කරද්දී වික්‍රම්ට මතක් වෙනවා උදේ අරුල්ට වල්ලි නායකගේ නම්බර් එක දීලා ලොකේෂන් එක හොයලා දෙන්න කිව්වත් අරුල් ඒක කරලා දුන්නේ නැහැ කියලා. ඒ වෙලාවෙම වික්‍රම් ඇන්ඩ්‍රුට කෝල් එකක් ගන්නවා. ඇන්ඩ්‍රු කියන්නේ වික්‍රම්ගේ වැඩවලට උදව් කරන හැකර් කෙනෙක්. ඊට පස්සේ වික්‍රම් වන්නි නායකම්ගේ නම්බර් එක ඇන්ඩ්‍රුට දීලා කියනවා දැන් ඒ නම්බර් එක තියෙන ලොකේෂන් එක වික්‍රම්ට එවන්න කියලා. ඇන්ඩ්‍රු එව ලොකේෂන් එකට අනුව මේ වෙද්දි වල්ලි නායකම් ඉන්නේ සෙට්ටයාර් බංගලාවේ. මේක දැනගත්ත ගමම වික්‍රම් මණී එක්ක අදාළ ලොකේෂන් එකට යන්න පිටත් වෙනවා. මෙහෙම යන අතරතුර වික්‍රම්ට මතක් වෙනවා අරුල් DGP සඳමන්ට ඉන්ටර්නෙට් කෝල් වගේක් ඇවිත් තියෙනවා කියලා කිව්වා කියලා. මේ වෙලාවේ අරුල් ඒ කියපු කතාව ගැන සැක හිතුණ හින්දා වික්‍රම් ආපහු සැරයක් ඇන්ඩ්‍රුට කතා කරලා අරුල්ගේ නම්බර් එක දීලා කියනවා ඒ නම්බර් එකට ඉන්ටර්නෙට් කෝල් වගේක් ඇවිත් තියෙනවාද කියලා චෙක් කරලා බලලා කියන්න කියලා. ඒ වෙලාවේ ඇන්ඩ්‍රු වික්‍රම්ට කියනවා මේ නම්බර් එකට ඉන්ටර්නෙට් කෝල් වගේක් ඇවිත් තියෙනවා. ඒත් කොයි නම්බර් එකෙන්ද ආවේ කියලා හොයාගන්න නම් අරුල්ගේ නම්බර් එක පැයක් විතර එක තැන තිබ්බොත් විතරයි මේක හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා ඒ වෙලාවේ කියනවා. ඉතින් මේ වෙලාවේ වික්‍රම් උත්සාහ කරන්නේ අරුල්ව එක තැනක නවත්තගෙන ඒ මාර්ගයෙන් ඉන්ටර්නෙට් කෝල් අරගෙන තියෙන මොන නම්බර්ස්ද කියලා හොයාගන්න එක. ඉතින් මේ වෙලාවේ වික්‍රම්ට ඒකට උදව් කරන්නේ මధు. මధు කියන්නේ මේ පළාතේ ට්‍රේවිල් හයර් දුවන කෙනෙක්. මේ වෙලාවේ වික්‍රම් මధుට කතා කරලා අරුල් මේ වෙලාවේ යන වාහනේ අංකයයි යන පාරයි කියලා ඒ වාහනේ පෑයකට නවත්ත ගන්න කියනවා. ඊට පස්සේ අපිට පෙන්නවා වික්‍රම් මණීව මගින් බස්සලා වලිනායකම් ඉන්න බංගලාවට යනවා. ඉතින් මේ වෙද්දි වලිනායකම් ඉන්නේ වික්‍රම් එතනට එනවා කියලා කලින්ම දැනගෙන හිටියා වගේ. එතනදී වලිනායකම් වික්‍රම්ට කියනවා හරියටම තව විනාඩි 5කින් මම මැරෙනවා කියලා. මේ අතරේ අපිට පෙන්නවා මధు සෙන්තමරේ අරුල් එක්ක යන වාහනේ හරස් කරගෙන එයාගේ වීල් එක නවත්තගෙන ඉන්නවා. ඒ වෙලාවේ ඇන්ඩ්‍රු උත්සාහ කරනවා අරුල්ගේ ෆෝන් නම්බර් එක ට්‍රැක් කරලා කෝල් එක ගත්ත ඉන්ටර්නෙට් නම්බර් එක හොයාගන්න. මේ වෙලාවේ ආපහු අපිට පෙන්නවා වික්‍රම් වලිනායකම් එක කතා කර කර ඉන්නවා. එතනදී වලිනායකම් කියනවා හැම දෙයක්ම කරේ සල්ලි වලට තියෙන ආසාවට. මොකද සල්ලි තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දේ කියලා. ඒත් මේ වෙලාවේ වලිනායකම් කියන කිසි දෙයක් වික්‍රම්ට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මූණ වහගත්ත මිනිහෙක් එකපාරටම වලිනායකම්ට වෙඩි තියලා එතනින් පැනලා දුවනවා. ඉතින් වික්‍රම්ටත් හිතා ගන්න බැරි වෙනවා එකපාරම සිද්ධ වුනේ මොකක්ද කියලා. වික්‍රම් ඒත් එක්කම බයික් එක අරන් බංගලාවෙන් එළියට යද්දි එයාට ඇහෙනවා තවත් වෙඩි සද්දයක්. ඒ වෙලාවේ වික්‍රම්ට එකපාරව මතක් වෙන්නේ මණීව. ඊට පස්සේ වික්‍රම් ඉක්මනටම මණී හිරිය දැනට යනවා. ඒත් ඒ යද්දිත් කවුරු හරි කෙනෙක් මණීට වෙඩි තියලා මණී ගොඩක් අමාරුවේ බිම වැටිලා ඉන්නවා. වික්‍රම් ඉක්මනටම මණී ළඟට ගිහින් අහනවා කවුද වෙඩි තිබ්බේ කියලා. ඒ වෙලාවේ මණී කියනවා මේක අපි හිතනා වගේ සාමාන්‍ය නඩුවක් නෙමෙයි. ඔයාලගේ ඉන්න කාවත් විශ්වාස කරන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේ වික්‍රම්ට ගොඩක් දුකයි තමන් ළඟ හිටපු මණීටත් මේ වගේ දෙයක් සිද්ධ වුණ එක ගැන. ඒත් එක්කම වික්‍රම් දකිනවා බිම වැටලා තියෙන මණීගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ වෙලාවේ මණීට කෝල් එක ගන්න සෙල්වා. මණීගේ ෆෝන් එකෙන් කතා කරන්නේ ඉන්ස්පෙක්ටර් වික්‍රම් කියලා දැනගත්තාට පස්සේ සෙල්වා වික්‍රම්ට කියනවා මම සර්ව හම්බ වෙන්න පොලිසියට ආවා. ඒත් එදා එතෙන්ට අරුල් ආවා හින්දා මට ආපහු යන්න සිද්ධ වුණා කියලා. ඒ වෙලාවේ සෙල්වා කියනවා සර්ට මේ ප්‍රශ්නෙට උත්තර තියෙන්නේ මල් ළඟ. ඒත් ඒක ෆෝන් එකෙන් කියන්න බෑ. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනටම කුට්‍රාලම්වල බස් ස්ටෑන්ඩ් එකට එන්න කියලා. මේ අතරේ අපිට පෙන්නනවා ඇන්ඩ්‍රු අරුල්ට ඉන්ටර්නෙට් කෝල් එක ආව නම්බර් එක හොයාගෙන මధుට මැසේජ් එකක් දානවා වැඩේ හරි කියලා. ඊට පස්සේ ඒක දැකපු මధు එයාගේ යාළුවන්ට කියනවා සෙන්තමරේට අරුල්ටයි යන්න කියලා. ඊට පස්සේ වික්‍රම් සෙල්වා ඉන්නවා කියපු බස් ස්ටෑන්ඩ් එක ළඟට යනවා. ඒත් ඒ යද්දි වික්‍රම් දකිනවා සෙල්වාට කවුරු හරි පහර දීලා සෙල්වා බිම වැටලා ඉන්නවා. ඒ වෙලාවේ වික්‍රම් සෙල්වාගෙන් අහනවා කවුද මේ දේවල් කරේ කියලා. ඒත් එකම සෙල්වා පෝස්ටර් එකක් දිහාට අත දික් කරගෙන ඉද්දි එතරම්ම මැරිලා යනවා. මේ වෙලාවේ වික්‍රම් ඉන්නේ කිසි දෙයක් හිතා ගන්න බැරුව. මොකද මේ ගැන අහගන්න හිටපු හැමෝම කවුරු හරි මරලා දාලා ඒ ගැන වික්‍රම් දැනගන්න එක නවත්තන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නවා ඇන්ඩ්‍රු වික්‍රම්ට එවනවා ඉන්ටර්නෙට් කෝල් එකක් ගත්ත නම්බර් එක. ඊට පස්සේ වික්‍රම් ඒ වෙලාවෙම ඒ නම්බර් එක ඩයල් කරලා කෝල් එකක් ගද්දි දකිනවා ඒ නම්බර් එක වෙන කාගේවත් නෙමෙයි වික්‍රම්ගේ යාළුවා විනායිගේ කියලා. ඒ කියන්නේ මේ සිද්ධ වුණ හැම අපරාධයක්ම පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි විනායි. ඊට පස්සේ අපිට පෙන්නවා අතුරුදහන් වුණ හැම ළමයෙක්ම විනායිගේ ගෙදර ඉන්නවා.
ඇත්තට විනායි මේ විදිහට ළමයිව පෙරහැර ගන්නයි තව කට්ටියක් මරලා දාන්නයි හේතුව මොකක් වෙන්නේ නැතිද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර තව ටිකකින් ඔයාලට දැනගන්න පුළුවන්. මේ වෙලාවේ අපිට පෙන්වනවා වික්‍රම් විනායිගේ ගෙදරට එනවා. මේ වෙද්දි විනායි වික්‍රම්ගේ පැමිණීම බලාපොරොත්තු වෙන තමා ඉන්නේ. වික්‍රම් මේ විදිහට විනායිගේ ගෙදර පරීක්ෂා කරද්දී දකිනවා පෙරහැරගත්ත ළමයි හැමෝම එක තැනකට වෙලා ඉන්නවා. ඒත් මේ ළමයි බලාගත්තුවත් බලාගෙන තමා ඉන්නේ. ඒ වෙලාවේ වික්‍රම් දකිනවා ඩීජීපී සඳමන්ගේ අතුරුදහන් වුණ පුතා රාහුලුත් මෙතන ඉන්නවා. මේ ළමයි හැමෝම ඉන්නේ හරියට මෝහනේ වෙලා වගේ. ඒ වෙලාවේ වික්‍රම් දකිනවා එතන තියෙන ඩස්බින් එකක ඉන්ජෙක්ෂන් කටු වර්ගයක් තියෙනවා. ඒත් වික්‍රම්ට තාමත් හිතාගන්න බැ මේ ළමයිගේ අමුතු හැසිරීමට හේතුව මොකක්ද කියලා. මේ වෙලාවේ වික්‍රම්ට ඇහෙනවා විසිල් සද්දයක්. ඊට පස්සේ වික්‍රම් ඒ සද්දය ඇහෙන පැද්දර යද්දි දකිනවා විනායි එළියට වෙලා ඉඳගෙන ඉන්නවා. ඒ වෙලාවේ වික්‍රම් තරහින් විනායිගෙන් අහනවා ඇයි මේ වගේ දෙයක් කරේ කියලා. ඒ විතරක් නෙමෙයි වික්‍රම් මේ වෙද්දි දන්නවා මායාව මැරුවෙත් විනායිම තමා කියලා. ඒ වෙලාවේ වික්‍රම් ආපහු සැරයක් අහනවා මායාව මැරුවේයි කියලා. ඉතින් මේ වෙලාවේ විනායි මේ අහන කිසි දෙයකට උත්තර දෙන්නේ නැතුව තව දෙන්නෙක්ට එතෙන්ට එන්න කියනවා. ඒ වෙලාවේ එතෙන්ට එන්නේ වෙන කවුරුත් නෙමෙයි එස්පී එයාගේ පුතා නරේෂුයි. මේ වෙනකන් සිද්ධ වුණ හැම දෙයකටම එස්පී කිත් ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔයාලට මතකද ඩීජීපී ගේ පුතා රාහුල් අතුරුදහන් වුණා කියලා දැනගත්තාම වික්‍රම් ඒ ගැන එස්පීට කතා කරලා කියනවා රාහුල්ගේ සිද්ධියයි මීට අවුරුදු 3කට කලින් වුණ මාලනීගේ සිද්ධියයි සමානයි කියලා. ඉතින් ඒ ගැන වික්‍රම් ඩීජීපීට කියන එක වළක්වන්න තමා එස්පී විනායි එකතුලා තමන්ගේ පුතා නරේෂ් අතුරුදහන් වෙලා කියලා අලුත් කේස් එකක් ගේන්නේ. මොකද එස්පී ගේ පුතා හොයාගන්න වික්‍රම් මහන්සි වෙද්දී ඩීජීපී එක කතා කරන්න වික්‍රම්ට අවස්ථාවක් නැති වෙන එක තමයි මේ අයගේ අරමුණ උනේ. මේ වෙනකන් සිද්ධ වුණ හැම දෙයක්ම උනේ විනායිගේ සැලසුමකට අනුව. අවසානයේ වික්‍රම්ට සිද්ධ වුණේ ඒ උගුලට අහුවෙන්න. ඒ වෙලාවේදී වික්‍රම් මේ අයගෙන් අහනවා මේ වගේ ලොකු අපරාධයක් කරන්න හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේ විනායි කෙලින්ම කියනවා මේ දේවල් කරේ සල්ලි හින්දා. ඇත්තටම විනායි එයාගේ හොස්පිටල් එක හරහා කරේ සල්ලි හම්බ කරපු එක. දැන් ඔයාලටත් ප්‍රශ්නයක් ඇතිනේ විනායි එයාගේ හොස්පිටල් එක හරහා මොනවද කරේ කියලා. දැන්මම ඔයාලට කියන්න යන්නේ විනායි මේ වෙනකන් සල්ලි හම්බ කරගන්න කරගෙන ගිය දේවල් ගැන. මුලින්ම වල්ලි නායකම් හරහා හැමෝටම මනස පාලනය කරන පෙත්තක් දෙනවා. ඉතින් ඒ පෙත්ත බීපු කෙනා එතන ඉඳන් එයාලට ඇහෙන පළවෙනි කටහඬෙන් කියන ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. ඊට පස්සේ හැමෝම පාරට අරගෙන ඇවිත් පැහැර ගන්න ඕනේ අයව පැහැරගෙන අනිත් අය වින්සන්ගේ ලොරියෙන් හප්පලා අනතුරු කරනවා. ඊට පස්සේ හැමෝම අරගෙන එන්නේ විනායිගේ හොස්පිටල් එකට. ඊට පස්සේ හැමෝගෙම මොලේ මැරිලා කියලා හොස්පිටල් එකෙන් කරන ප්‍රතිකාර නවත්තලා කරපු ප්‍රතිකාර වලට ලොකු බිලක් දීලා ඒ අයට කියනවා සල්ලි ගෙවලා බොඩි එක අරගෙන යන්න කියලා. ඉතින් මේ විදිහට දුප්පත් මිනිස්සුන්ට බිල ගෙවා ගන්න බැරි හින්දා විනායි ඒ අයත් එක්ක කතා කරලා කියනවා මරණ කෙනාගේ ශරීර කොටස් පරිත්‍යාග කරන්න. එතකොට බිල ගෙවන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ නීත්‍යානුකූලව ඒ අවයව අරගෙන වෙනත් අයට බද්ධ කරනවා. මේ වෙලාවේදී විනායි වික්‍රම්ට කියනවා මායාටත් කරේ ඒ දෙම තමයි. මායාට තියෙන්නේ RH04 කියන දුර්ලභ ලේ වර්ගය. ඔයාලට මතකද කතාව පටන් ගද්දිම චෙන්නායි වල ලොකු ව්‍යාපාරිකයෙක් ගැන කිව්වා. ඒ ව්‍යාපාරිකේ පුතා තමයි මානස් කියන්නේ. ඉතින් මේ මානස්ට තියෙනවා හදවතේ ලෙඩක්. ඒක සුව කරන්න පුළුවන් වෙන්නේ මානස්ට හදවතක් බද්ධ කරොත් විතරයි කියලා ඒ අය දැනගෙන හිටියා. ඒත් මානස්ගේ ලේ වර්ගයේ RH04 හින්දා ඒකට ගැළපෙන හදවතක් හොයාගන්න එක ගොඩක් අමාරු වුණා. ඒ වෙලාවේ තමයි ඒ අය දැනගන්නේ මායාගේ බ්ලඩ් ගෲප් එකයි මානස්ගේ බ්ලඩ් ගෲප් එකයි සමානයි කියලා. ඒත් මායාව පැහැර ගන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද වික්‍රම් පොලිසියේ හින්දා. ඒ වෙලාවේ තමයි සෙන්තම්මාරේ කෝටි 80කට මේ වැඩේ කරලා දෙන්නම් කියලා බාරගන්නේ. ඊට පස්සේ මායාව ඇක්සිඩන්ට් කරලා මායාගේ හදවත මාන්ස්ට බද්ධ කරන්නේ විනායිම තමයි. මේ දේවල් වලට අමතරව විනායි මිනිස් වෙනදාමත් කරගෙන යනවා. එතනදි විනායි අහිංසක ළමයිව පැහැරගෙන ඒ අයවත් මත් කරලා අසභ්‍ය වැඩවලට යොදාගෙන ඒ දේවල් වීඩියෝ කරලා එයාලගේ පවුල් වලට යවනවා. ඒව දැක්කට පස්සේ පවුල් වලින් ඒ ළමයිව අතෑරලා දැම්මම වල්ලි නායකම් හරහා විනායිගේ පාසල් වලට ඒ ළමයිව බඳව ගන්නවා. ඊට පස්සේ ඒ ළමයිව වෙන්දේසි කරනවා. මේ විදිහට මේ ළමයිව මිලදී ගන්න ලොකු ලොකු ව්‍යාපාරික විතරක් නෙමෙයි විදේශිකයෝ පවා විනායි හොයාගෙන එනවා. එතනදී ළමයිව මත් කරලා මිනිසුන්ගේ ඕනෑපෑකම් වලට විකුණලා තමයි විනායි සල්ලි හොයාගන්නේ. මේ දේවල් ඔක්කොම වික්‍රම්ට කිව්වට පස්සේ විනායි වික්‍රම්ට වෙඩි තියන්න උත්සාහ කරනවා. ඒ හින්දා මේ වෙලාවේ වික්‍රමුයි විනායි ගහගන්න පටන් ගන්නවා. මේ වෙලාවේ වික්‍රම් විනායිට ගැහුවට පස්සේ එස්පී සහ නරේෂ් දෙන්නත් එකතු වෙලා වික්‍රම්ට ගහන්න පටන් ගන්නවා. එස්පීව බිමට තරණු කරලා දැම්මට පස්සේ එස්පී දකිනවා බිම වැටලා තියෙන තුවක්කුව. ඒත් එක්කම එස්පී තුවක්කුව අරගෙන වික්‍රම්ට වෙඩි තියන්න හදද්දිම ඒ වෙලාවේ එතනට ඩීජීපී එනවා. එතනදී එස්පී සහ විනායි දෙන්න එකතු වෙලා ඩීජීපීට කියනවා පැහැර ගැනීම හැම එකටම සම්බන්ධ වික්‍රම් කියලා. ඒ විතරක් නෙමෙයි එස්පී එතනදී කියනවා නරේෂ්වත් පැහැරගෙන තියෙන වික්‍රම් කියලා. ඒ ගැන විමර්ශනය කරන්න ආව මටත් හොඳටම ගහලා අත කඩලා දැම්මා කියලා. මේ වෙලාවේ ඩීජීපී වික්‍රම් දිහා බලාගෙන කියනවා
අපි හැමදේම දැනගත්තා. ඉතින් මේ වෙලාවේ විනායි හිතනවා ඩීජීපී හැමදේම පිළි අරගෙන වික්‍රමව අත්අඩංගුවට ගනී කියලා. ඒත් ඇත්තරම ඩීජීපී ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්නේ වික්‍රම නෙමෙයි විනායිව. ඇත්තටම මේ වෙද්දි ඩීජීපී හැමදේයක්ම දැනගෙන තමයි ඉන්නේ. මුලින්ම රාහුල පැහැරගත්ත වෙලාවේ වික්‍රම් හොරෙන්ම ඩීජීපීව මුණ ගැහිලා කියනවා සර්ගේ පුතාව පැහැරගත්තේ අනිවාර්යයෙන් මේකට මාව සම්බන්ධ කරවගන්න. ඒකට මොකක් හරි ලොකු හේතුවක් ඇති. ඉතින් ඒ ගැන දැනගන්න තමා වික්‍රම් ඉස්ටලා ලවා පැමිණිල්ලක් දාන්නේ. මොකද වික්‍රම් දැනගෙන හිටියා මේ දේවල් කරන අයට ඕනෙ වෙලා තියෙන්නේ වික්‍රම් නොමග යවලා ඒ මාර්ගේ වෙනත් අපරාධ සිද්ධ කරන්න. ඔයාලට තේරෙනවා එතනේ විනායිට ඕන වුණේ කොහොමරි මායාව පැහැරගන්න. ඉතින් වික්‍රම්ගේ මායාව ඈත් කරන්න තමා ඩීජීපීගේ පුතා පැහැරගන්නේ. ඒත් එතනදී වික්‍රම් ඉස්ටෙලා ලවා පැමිණිල්ලක් දැම්මම විනායි බය වුණා එයාගේ හැම දෙයක්ම අහුවෙයි කියලා. ඒ හින්දා වික්‍රම් නොමග යවන්න තමා එස්පීගේ පුතා නරේෂ්ව මේ සෙල්ලමට ඇදලා ගන්නේ. ඒත් අවසානයේ විනායිට සිද්ධ වුණේ දන්නේම නැතුව වික්‍රම්ගේ උගුලට අහුවන එක. මේ වෙලාවේ අපිට පෙන්නනවා වික්‍රම් විනායව හොයාගෙන ආව ගමම්ම එතන හිටපු ළමයි හැමෝම වීඩියෝ කරලා ඩීජීපීට වගේම සර්වන්ට යවනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා මේ වෙද්දි සෙන්තමරේවයි අරුල්වයි පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊට පස්සේ විනායිවත් අත්අඩංගුවට ගන්න යද්දි විනායි වික්‍රම්ට කියනවා මේක මෙතනින් ඉවර නෑ. දැන් තමා හැම දෙයක්ම පටන් ගත්තේ කියලා. අවසානයේ මේ අපරාධයට සම්බන්ධ වුණ හැමෝම අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වනවා මාස 6කට පස්සේ ආපහු සැරයක් කුට්‍රාලම්වල D3 පොලිස් ස්ථානයේ DGPගේ පුතා රාහුල් වික්‍රම් ළඟට ඇවිල්ලා පැමිණිල්ලක් දානවා. ඉතින් මෙහෙම පැමිණිල්ලක් දාන්නේ DGP අතුරුදහන් වෙලා කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා ක්ලබ් එකක ඉඳන් පුද්ගලෙක් වික්‍රම්ට කතා කරනවා. මේ වෙලාවේ ක්ලබ් එකේ ඉඳන් කතා කරන්නේ තවත් වික්‍රම් වගේම පුද්ගලෙක්. ඒකෙන් අපිට කියන්නේ මේ අපරාධය මෙතනින් ඉවර වෙන්නේ නැහැ කියලාද? ඉතින් ඒ ගැන අපිට හරියටම දැනගන්න මේ ෆිල්ම් එකේ පාට් 2 එනකන් ඉන්නම වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මේ සුපිරිම් ෆිල්ම් එකේ අවසානයේ අපිට ලොකු පණිවිඩයක් දෙන්න සමත් වෙලා තියෙනවා. ඒ තමයි අද කාලේ සල්ලි වලින් මිනිස්සු නොකරන දෙයක් නැහැ. තමන්ගේ එකට ඉන්න යාළුවෝ පවා නැති කරලා දාන්න මේ වගේ සල්ලි වලට කෑදර මිනිස්සු ඕනම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද එහෙම මිනිස්සු ෆිල්ම් වල විතරක් නෙමෙයි අපි අතරම ඉන්නත් පුළුවන්. ඒත් අපි දැනගන්න ඕනේ සල්ලි කියන්නේ එක දෙයක් විතරයි කියලා. සල්ලි මැත්තේම නැහෙන්නේ නැතුව මනුස්සකම තියාගෙන වැඩ කරන්න අපි හැම වෙලේම හිතන්න ඕනේ. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනට මුණ ගැහෙමු. We will meet again.